ඉනේ අද දිනේ වර්ෂාපතනය ගත්තම මේ නිත්‍ය කොටසේ වර්ෂාපතනය ලෙසම පවතිනවා. ඒ අනුව බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින් කඩ වෙස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ ගොවි මහත්තුරු චෝදනා කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන අනාවැක්කරණයට අනුව ගොවි මහත්තුරු මුං ඇට වගාව ඒ වගේ දේවල් කරා කියලා. නමුත් ඇත්තටම අපි දෙන්නේ කාලගුණ අනාවැකිය. අපි දෙන කාලගුණ අනාවැකිය බද්ධ කරගෙන තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් ඒ ගොවි මහත්තුරුන්ට උපදෙස් ලබා දෙන්නේ. ගංගාවන්හි ජලගලනය අධික තත්ත්වයක පවතිනවා. මේ තත්ත්වය නිසා ඉදිරියේදී ඇතිවිය හැකි වර්ෂාපතනයකදී නැවත ගංවතුර තත්ත්වයකට ළඟා වීමේ හැකියාව ඉතා ඉහළ බව අවධාරණය කළ යුතුයි. ගංගා ද්‍රෝණී අවට ගංවතුර නිම්නයේ පදිංචි මහජනතාවත් ඒ හරහා වැටි ඇති මාර්ග හරහා ගමන් කරන රියදුරු මහතුරුනොත් පරිස්සම් විය යුතුයි. කැලණි ගංගාවේ ධාරා ප්‍රදේශවලට අධික වැසි තත්ත්වයක් ලැබුණොත් ගංවතුර තත්ත්වයකට පත්වීමේ හැකියාව ඉහළයි. නිල්ලලා ගඟ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම අකුරැස්ස, අතුරැලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර කියන ප්‍රාදේශවල එකම් කොට්ටාශවල පහත් බිම් ප්‍රදේශවල සැලකිය යුතු මට්ටමේ ඉහළ ගංවතුර තත්ත්වයක් මේ වන විට පවතිනවා. අද පෙරවරුවේ සිටම ගාල්ල ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලී තිබෙනවා. මේ වන විට ගින්ගඟේ ජලමට්ටම බද්දේගම ජලමාපකයේ මීටර 4.2ක් ලෙසයි සටහන් ව ඇත්තේ. ඒ හේතුවෙන් ගාල්ල දොඩන්දුව ගණේගම ප්‍රදේශයේද ගංවතුර තත්ත්වයක් පවතින බව වාර්තා වනවා. ගාල්ල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා පාසල් සිසුන් ඇතුළු කාර්යාල සේවකින්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් බෙලියත්ත ගැටමාන්න ප්‍රදේශයේ නිවාස දෙකකට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. එක් නිවසකට දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණයත් සමග අකුරැස්ස දියලපේ තැන්න පිටහේන ගම්මානය නායෑමේ අවධානමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් නිවාස 21ක පුද්ගලයින් 74 දෙනෙකු අකුරැස්ස දියලපේ කනටු විදුහලේ තාවකාලිකව රඳවා ඇති බව වාර්තා වනවා. පවතින අධික වර්ෂාවත් සමග යක්කල මුල්ල ප්‍රදේශයේ නිවසකට ආසන්නයේ පිහිටි පස්කන්දක් කඩා වැටී තිබෙනවා. ඉන් නිවසට කිසිදු හානියක් සිදු වී නැති බවයි වාර්තා වන්නේ. මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක් පවතින බවද වාර්තා වනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.